සමන්තහා චක්කවාලි සූ අත්‍රාගච්චන්තු දිීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සගග මොක්කදන් දම්ම සවන කාලෝ අයංබදන්තහා දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයංබදන්ත නමුදස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝදස්සභගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නය නවසරයි. මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධහරමේ රසය මිහිරියාවිද ගණට හිත ඇති කාරුණික පින්වත්නි. අද මේ උතුම් මැදින් පුර පසලොස්සක පොහොය දිනේ, සාසනික වසිං, ජාතික වසියෙන් ඉතාමත් වටිනා කියන ඓතිහාසික සිදුවීම් කීපයක්ම අනුස්මරණය කරන දවසේ. අපේ ජීවිත බුද සාසනය තුළ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් සස්සර ජයගැනීම වෙනුවෙන් කැප වුණ දවසක. දවස අවසංකරන්ට, පෝරා කීපයකට මත්තෙන් අපි සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේම සංසාර විමුක්තිය ජෑග්‍රහණය පිණිස දේශනාකුට වදාල ඒ උතුම් සද්ධරමයෙන් කොටසක් දේශනා කරවාගෙන සු්‍රවනි කරන්න. අද දවස පුරාවටම නොයේ කාකාරින් දහානධර්මාදී පින්කුසල් අප්‍රමාණව රැස් කරගෙන දවස අවසංවෙන හෝරා කීපේද මේ උතුම් සම්බුදු බණපදයක් ශ්‍රවණය කරලා දහම් දැනුම එවගේම නිරාමිස වූ චිත්තා ප්‍රීතිය ඇතිකරගන්ට අපිට අදත් වාසනාව ලැබෙනවා. මේ උතුම් ධරමානු ශාසනා නෙත් ධර්ම දක්ෂනාව තුළ තමන් විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් කාලයක් තිස්සේ ශ්‍රවනය කර නතරේ. මේ උතුම් පින්කම්වලට දහම් දායකත්වය දර අතරේ අද දවසිත් මුළු මහත් ලෝකයටම ධර්ම දානය ලබාදෙන්ටෝන කියන කල්්‍යානමිත්්‍ර පින් බර අදහස ඇතුව, මේ සිද්ධ කන ධර්මානු ශාසනාව ලෝකයේ පුරාම ප්‍රචාරය කරන්ට පතුරුවා හරින්ට පින්ර දහම් දායකත්වය දරන පින්වන්ත පිරිසක් අපට මුණ ගැහෙනවා. මී ගොඩ මුතු හේනවත්ත අංක අනූනමිය දරණ නිවසේ පදිංචි, ජයිසේන මහත්මා සහ පී ලලිතා පත්මිණ මහත්මිය කියන එ පින්වත් දෙපල. ඒ පෙන්නතුන් විසින් මීට දින කීපේකට කලින් අපේ දරමාසුරමයට පැමිණිලා දැහැත්ගිලන් පස පූජා කරලා මේ දරම දේශනාව සඳහා සිංහල බෞද්ධ සිරිත්විරිත්වලට අනුකූලව බොහෝම ගෞරවෙන් අපට ආරාධනා කරන්තේ දනා සෑම වසරකමඒ ජයිසේන මහත්මා මේ උතුම් පින්කමට දායකත්වය දක්වරවා. ඒගේ අපේ දරමාස්වම ඉදිකිරීමම් කටයුතු ආරම්භ කරපු කාලිඳල මේ වෙනක, නොඒක්කාකාරයෙන් ආධාරපකාර කරමින්ඒ සාසනයේ උන්නතියේ වෙනුවෙන් ස්වාමින් වහන්සේලාගේ යහපත වෙනුවෙන් නො එක්කාකාරයෙන්. සාසනයට සියවපසයෙන් උපස්ථාන කරමින් කටයුතු කන ශ්‍රද්ධාවන්ත ඒ පින්වත් දෙපළ. ඉති ඒ පින්නතුන් ගේ කාරර්ණි අනු ග්‍රහයන්තම අද්දවසමේ උදාාරතරු මහාපින්ංකම මේ පින් බර පොහොය දවසේ සිද්ධකරන්න. එතිං ඒ උපදවාගන්න ආනිසංස දෙවියන්ටත්, පිින්ක මේ දායකට්ටය දන්න ජයසේන මහත්මා ලලිතා මහත්මිය ප්‍රධාන ඒ පින්නතුන්ගේ නමින්. මිය පරලවය අන්ටදුන සියලුවම සංසාර්ගත ඥාතයන්ටත්. සුජීවත්ත ඉන්න ඒ දෙපල ප්‍රධාන සියලූම ඥාතයන්ට. ධර්මස්වනයක ඔබා පිහැම දෙනාටමත්. මෙලව පරව දෙලවජීවිතේ යහපත පිණසත් සංසාරදුකින් අතමිදී. උතුම් මමා මහ නිවනිින් සැනසීම පිණිසත් එකසි හේතු වාසනාවේවාකින් අධිෂස්ටානය ඇතුවයි අද දවසිත් අපි මේමහා පින්කම ආරම්භ කරන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වත්න ඔබට මතකයි අපි ගිය සතියේ අලුත් දහම් මාතුෘකාවකින් ධර්ම දේශනාවක් ආරම්භ කළා, මජ්ජිම නිකායේ අනුපද වර්ගෙන බහු ධාතුක සූත්‍රයේ කියන උතුම් බුද්ධ දේශනා වාසය කරගෙන. ඒ දේශනාව අපි කොටසක් සාකච්ඡා කලා දීර්ගව සහ, ැිව සරල බාසාාවක් අද අපිටඒ දේශනාවම දෙවන කොටස සාකච්චා කරගණඩ තියෙන්නේ පෙන්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ මේ බහුධාතුක සූත්‍රය පිළිබඳව මහා සංගරත්නය සමග සාකච්චා කරන්නට පෙර ආරම්භයක් වසයෙන් ලස්සන කාරණක් හිීපයක් මතක් කලාා අදත් අපේ සමාජයේ අපේ රටට අපේ ජීවිතවලට බොහෝම ගැලපෙන වටිනා කාරණයක් බෞදදාාතුක සූත්‍ර දේශනාව ආරම්භයට පෙර බුදුරජාණන් වහන්සේ දේශන ආරම්භයක් හැටියට මේ විදිර තමයි ප්‍රවිශ්ට වෙලා තියෙන්නේ. අපි එතනති ඔබට මතක් කළ මේ දේශනාව සිද්ධකන වෙලා වහමනැත්තං බෞුධාතුක සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ අවස්ථාවේ උන්වහන්සේ වැඩයින්නේ සැවැත්නුවල ජේතව නරාමි. උන්වහන්සේ එතන වැඩන්න භක්ෂූන් වහන්සේලා අට දේශනා කරනවා මහනනී යම්කිසි බයක් ලෝකෙ උපදිනවනම් ඒ සෑම බයක්ම උපදින්නේ බාලයා නිසා. පණ්ඩිතයා නිසා නෙමි. බාලයා තමයි බය කියන එක නිර්මාණී කරන්නේ. පණ්ඩිතයා නෙමි. එතට බාලයා කියන්නේ කෞුද කියලා බුදුරජාන් වහන්සේ මෙතන පෙදෙනවා. අපි සාමාන්‍යෙන් බාල කියන ඔය වයස් බේදය නෙමි පුංචි දරුවන්ට බාල කියල කියනවා ඒ ඒ බාල කියන එක නෙමි. අසත් පුරුසිය කෙළෙේ ගුණ දන්නතියක් කන තුච්ච පුද්ගලයා යකන පහත් කෙනක් හිස් පුද්ගලයා කිසි ගුණ ධර්මයක් නැති කෙන. එතටඔත් චන්ද දවේශ බයමෝහ කියෙන සතර අගතියෙන් යුක්ත කියෙන. අයෝනිසෝ මනසිකාරයේ හැමතිස්සේම ළඟතියාගෙනඉන්න කෙනා. දුෘෂ්ට නපුරු හිතිං යුක්ත පුද්ගලයා. එයාට තමයි බාලයක් කියලා ධර්මය පෙන්වී. දැ බලන්න චන්ද දවේශ බයමෝහ කියන මේවා රටේ පාලකයන්ගේ ඉඳලා සාමාන්‍ය පුංචිම මනුස්්‍යය දක්වාම පැචරිලා යන ස්වභාවයක් අපිට පේනවා අසීමමාන්තික ආසාාව කැමැත්ත ඊර් පස අසීමමාන්තික තරහ පලිගැනීම අසීමමාන්තික බය අසීමමාන්තිික මිත්‍යයා දුෂ්ටිියෙමනැත්තම් මෝඩකම මෙනම කාරණා දැන් අසීමමාන්තික ආසාව චන්දය කැත්ත කැමැත්තිෙන් අගතයට දැන් ඕනම කෙනෙකුට ඕනම දේකට කැමැත්තත් තියෙනවා සාමාන්‍ය ලෝකෙස භාවයක තමයි. දැන් තමන් ලබාගන තියෙන බලය කියලා හිත්ඩු. දේශපාලනනායකු එමනැත්තන් ගමක ප්‍රධහන නිවසක ප්‍රධහන කායතනයක ප්‍රදහනි ඒ ස්ථානය හැටියට තමන් ලබාගන තියෙන බලය ආරක්ෂා කරගන්න කැමැත්ත තියෙන ඕනම කෙනගේ. ඒ ගඩු භූමන් ලබන්ඩේ වමට. අධදිික්ක ලෙස්ස ඒකට කැමැත්ත ඇති වනොත්තේම කැනේ අගතයට ගියොත්? එතනදී හොඳ නරක බලන්නේනෑ කළ යුත්ත නොකළ යුත්ත බලන්නේ නෑ. ඕනෑම පහත් වැඩක් කරලා ඕනෑම අපරාධයක් කරලා තමන්ගේ ආසාාව විස්් කර ගන්ට තමයි බලන්. අගතයට ගිපු කෙනා. එතොට එයානිසා මොනතරම් බයක්ඒ සමාජයට ඇතිවෙනවාද. දැඟුවයි සමහර කාලවල සමහ රට්ටවල් ඉඳල තියෙනවා මේ මස්මාන්ස කන්්ට බොහෝම ලෝභවෙච්ච රජවරු අන්තිමට මිනි මස්කෑවා. මිනිවාසට ගොඩක්ම ගිජූනා. අහම්බෙන් වගේ මිනිමස් සම්බ වුනා කන්් ඒ රසට ගිජුණා ඊට පස්ස පුදුම විදිහට මිනිස්සු සමූල ගහජනය කළ ක් පටන් ගත්තා. දැන් ඔ ඉඩියාමින්ලවාගේ අය ගැන කියලති නවා. ඒ කාලේ එ මිනිස්සු ගොඩක් මේ මිම මිනිස්සුන්ගේ හදවක් ගලවලා අරන්තියාගනින්වා කිුණවා මේ සීත කරනවල කණ්ඩ. එතකොට එහෙම මිනිමසට ලෝභවුනොත් එහ මේ මනුසයා මස් කන්්ට බොන්ට හැමතිගෙනක සාමාන්‍යිකක් අධිකලෙසේ කැමැත් ඇතිවුණුත් එයා මිනිස්සුත් මරාගෙන කනවා එතොඩේ මිනිස්සු මරාගන කණ්ඩ ගිහාම මොනතරං සමාජයේ බයක් මොනතරන් දෝන්කාරයයක් බවට එක පත්ව වවා. එදිේ හැමදයන් මෙහෙමනි දැන් ඕනම කෙනෙකුට වස්තුවට තන්හා ඇතිවුණාට වසේකා සාමාන්‍ය වස්තුූට ආසාාවතන්නාවවතයනක සාමාන්‍ය ලෝකස භාවය. අගතියට ගියොත්තේම මරලහරි. බුදුන්ගෙ දේ හරි සංගියාග දේ හරි, පොදු දේ හරි. සතෙක් සරපයෙක් හරි අලියෙක් මේ වගේ සතෙක් හරි. දරාතරමන්නෑ මරලා ඒ සතා ළඟ තියන යටට කට්යෙන්දල ගන්න. ඒ මනුස්්‍යයා ළඟ තියන වැි කටඉද ගන්න. ඒ තන්නහවෙන් අගතයටට ගිියන්නට පස්ස. අම්ම තාර්ථද කියල බලන්නේ මේක මේ මිනිස වඳන පුදන තැනද කියලා බලන්න න්නේන. ඕනෑම දේකට. එහෙම අපි රටේ ලෝකයේ හොච්චර වාර්තාාව ලදින සහරකාලව. එක එතනින් පේන්නේ බාලයාගේ ලක්ෂන්. දේසිෙන් අගතීයට ගියොත්තීම සාමාන්‍යෙන් තරහ මරාගිල්ල කඩුවෙනයක දඩුහං කරන එක බැනගන්න එක සාමාන්‍ය ලෝකෙ ස්භාවේ. අගතටම ගියොත්තෙ මේ මනුසයා තැනො තැන බලන්නේනෑ. දැන් සාමාන්‍යෙන්න්නං උගත් බුද්ධිමත් ගුණවත් බලයතියෙන පුද්ගලයෝ? මට ොචර රහගියත් ඒ තරහ පිට රගෙන කෑකෝගාගෙන අනිත්මිනි හ තමන්ගේ බලයම් පෙළන්නේෙනේ. දැ හොඳ උදාහරණයක් නෙ ඔය එලිසබත් මහරැජින. ඇයට තියෙන රාජතාන්ත්‍රක බලයගත් තහම කිසිම කෙනෙකුට මේ ලෝකේ නැති බලයක් ඇයට තියෙනවා අප ප්‍රමාණ විදහයක බලයක් මුළු ලෝකයේ සම්බන්ධවම යට තියෙනවා. ඇයට රියදුරු බලපත්්‍රයක් නැතුව ලෝකේ ඕනම තැනක වාහනයක් පදවක නයන්න පුළුවන් මම සරල එකක් කියන්න. නමුත් ඇයි ලෝක නීතියට ගරු කල්ලා අනිත් භාජානතාවට තාදර්ශයක් වෙන්ට ඒ බලේපාවිච්ි නොකර ඇය සාම්ප්‍රදායිකව සාමාන්‍ය නීතියානුකූලව ඇත් රියදුරු බලපත්‍රයක් ලබාගන්න. එක උදාහන්නයක් ම එහෙම ගත්තහම අසීමමාන්තිික බලතියන බලේතියන නමුත් කාරුණණික මිනිස්සු. දැනව ගත්මිනිස්සු. ඒ තමන්ගේ බලය අනිසිලෙස පාවිච්චි නොකර බොම නියතමානීව සංවරව කටයුදු පරගනින්නවා. නමුත්? මේ දවේශෙන් අගතයට ගියොත් එහෙම මේ බලය තියෙන කෙනා මොන්න තරං විනාසයක් මේ ලෝකෙට කරයි. එස බය බය තමන්ගදේ නැතිවෙයි, තමන්ගේ ජීවිතය නැතිවේ තමන්ගේ බලය නැතිවේ තමන්ගේ වස්තුව නැතිවෙයි. ආදී වශයෙන් බයහටගත්තොත් සාමාන්‍යින් භයතියෙනවා මිනිස්සේ වයිින් පඩිස්සංගෙන ඒක සාමා්‍ය දෙයක්. නමුත් අසීමමාන්තික බය ගියොත් අ. අගතියට එයා ඒ බයි නැති කරගන්න මොන තරන් දෙක්ක ඕනෑම් පහත් වඩක්ක තමන්ගේ ළඟයින් අම්මතාර්ථ වනත් බිරිඳ වුණත් ස්වාමිය වුණත් මරලදා. මෝඩකමින් අගතියට ගිහාාම මහා මිත්‍ය අදදුෂටික වැඩ, අද ෝකයේ කොච්චන මේ මච්චට විද්‍යාවදියුණු ගෙන. ඒත් මන තරම් මත්‍යාදුසුවක වැඩා අපේ මිනිසු කරනවත්. එතන මෙන්න මේවාගේ කෙළෙගුණ නොදන්න පහත් ගතිගුණ තියෙන සත්පුලුසකන් නැති උගත්කම් බුද්ධිමත්කං සංවර ගති සීලාධ ගුණදරම නැති අය මෙයාල්දිිෙන බාලෝ කියලා මියල්ලඟ මේේ තියෙන පහත් ගතිගුණ නිසා සමාජයට හරිී බයක් හරි විනාසයක් ලං වෙනවා. එනිසා බුදුරජාන් වන්සේ වදාළමේ බාලයා නිසා තමයි සමාජයේ බය සැක සංකා ඇතිවෙන්නේ බාලයා රටක රජකරනවනං ඒ රට විනාසයි. බාලයා රටක මැතියමැතිකංකරනවනන්ගේ රට පලාාත විනාසයි. බාලයක් ගෙදරක ආයතනික ප්‍රධානික් නගේ ස්ථානී විනාසයි. ඒ අවට ස්ථානෙ තුළ ජීවත්වෙන සිරු දෙනා බයින් සැකෙන් ජීවත්වෝ. පුදුරජාන් වන්සේ ලස්සන උදාහරණයක් වදාලා. බටපතුරුවලින් හදපු ගයක්. තනකොල පිදුරුවලින් සෙවිලි කරපු ගියයක් හොයි වගේද. ඌ නෑම වෙලාවක ශෂණකව ගිනි ගණඩ පුළුවන්. ගිනිගත්තට පස්සෙයා ඒක ඉතුරුෙන්ඩ දෙයක් නෑ. බටපතුරුටි පරාලටික සෙවිලි කරලතියෙන තනකොල පිදුරුමේ සියල්ල සුන්නත් දූවිලි වෙනකම් පිච්චන. බාලයා කියන්නේ තන්නේ වගේෙනක්. විනාස වෙන්ඩ ගත්තහමයි මොකුවර්ති තුර වෙන්නේ නෑ. කිසිම ශක්තියක් වටිනාකමන් නැති දෙයක් බවට පත්වන බාලයා. එනිසා බුදුරජාන් වන්ස වදාළමි බාලයා කේලන් කියන පරුස වචන කියන අනිත් අයි බිඳවන මිත්‍යාදුෘෂ්ටික බාලයා. පුළුවන්තරන් සමාජයෙන් අපි ඇත් කරටෝ ඇසුරෙන් ඇත් කරන්ටෝන්. එවැනි බාලයන්ට රටේ සමාජයේ තනතුරු ප්‍රධහනය කිරීමින් වලකින්ටෝන්. එවැනි බාලයන්ගේ අදම ක්‍රියාව ක්‍රියාවලට ගරු කරන එක ඒවා ප සංසාකරණයක නවත්තන්ට. මොකද එවැනි බාලයන අතට බලයගිහාම එවැනි බාලයෝක පිරිස එකතු නහම රටක් සමාජයක් මුළු මහත් ලෝකයක්ම විනාසිට යනම් මික යහපතත්දකින්න බෑ. ඉතිකෝ බික්කවේ සප්පටි බයෝ ාලෝ ඒ නිසා මහනි බාලයා බය සහිතයි, ඇසුටු නොකළ යුතුයි. අපටි බහයෝ පණ්ඩිතු ප්ඩිතය බයි රහිතයි, පණ්ඩිත ඇසු කරන්න පුුවන්. අනතුරක් නෑ බාලය අනතුර තියනවා? එයාට හොඳ නරග ගුණධරමතේරෙන්න්න එයයා ඕන පහත්ත ලක්කන තමන්ගේ යහපත වෙනේ. එවැනි බාල වැසරු කරන්්ඩිපා, පන්ඩිතය ඇසරු කරන්්ඩ බාලයා කරදර සහිතයි, පණ්ඩිතය කරද රහිතනෑ. ඒනිසා මහනනී තස්මා තිය බික්කව ඒනිසා පින්වත් මහන් වී ඒවන් සික්කි තබ්බං මෙන්න මේවිදිට පුහුණුවෙන්ට, පණ්ඩිතා භවිස්්සාම විම සංකාති. මෙන්න මේ විදියට හික්මෙන්ට. වික නුවනින් විමසන පණ්ඩිචෝයමු කියලා. ඒකන අපි හැම දෙනාම හැම දෙයක්ම නුවනින් විමසලා දරමයට ගරු කරල්ලා සෑම දෙනාගේම හිත සූපින්ස කටයුතු කරන ගුණවත් පිරි සබවට පත්වෙන්ට ඕන කකිල හිතන්ඩි කිය. නුවනින් කල්පනා කරන අයි බවට පත්වෙන්ට ඕන කියලා අපිහිතන්ට. ආන් ඒවිදියට පුරුදුුවෙන්ට මහනී කියලා බදුරජාන් වහන්සේ. තාම වටින අවාදයක් කල තමයි මේ බහුධාර්ථක සූත්‍ර දේශනා ආරම්භ කලින්. ෞදධාටක සූත්‍රදේශනා ආරම්භ කරන්න හේතු ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මැඳ භික්‍ෂූන් වහන්සේලා මැඳ ඉඳලා නැගිට ලහනවාව ස්වාමීණී ඔවහන්සේ ඔය මතක්තරන්න විදිහයට භාගතුන් වහන්ස. බාලයා කියන්නේ බය සහිත චරිතයක් බාලයක් කියන කරදර සහිත චරිතයක්, බාලයා කියලා කියැන භයානක චරිතයක්. ඒ භයානක චරිතර සම්බන්ධ වඩ එපා. බය රහිත කරදර රහිත නුවින් විමසන චරිත තමයි පණ්ඩිති අන්න ඒ පණ්ිතයඇක් වෙන්ට. නුවනිින් විමසන්. තින් භාගතුර වහස නුවනින් මසන පන්්ිතයෙක්වෙන්නේ කොහොමද කියලා ආනන්ද සාමින් හසේ බුදුරජාණන් වහසන් යහනෝ. ආනඒකට පිළිතුරු වසිෙන් බුදුරජාන් වහන්සේ ලස්සනට දීර්ග උත්තරයක් කොටස් වසයෙන් ලබාදෙනවා. යතෝකෝ ආනන්ද බික්ු ආනන්ද යම් කලෙක භික්ෂුව. ධාතු කුසලෝජ හෝත් ධාතු සභාාවයක්න් ගැන තේරුම්ගන්්ඩ දක්ෂවවෙයිද. ආයතන කුසලෝජ හෝති ආයත ගැන අවබෝධ කරගන්ඩ දක්ෂවෙද. පඩිච්ච සමපාද කුසලෝ හෝතයි පරිච්ච සමුපාදය නොුවනින් තේරුම් ගණඩ දක්ෂවෙේද. තානාටාන කුසලෝච. හෝතියි. වියහැකිදේ නොවිය හැකිදේ ගැන දක්ෂවෙේයිද. කරු නොහත රක්තියන. ධාත කුසලේ ආයතනය කුසලේ පඩිච සමුපාද කුසලේ ටානාටාන කුසල. ආනේ දක්ෂතාවේ තියෙනවනන්ගේ යා නුවනින් විමසන කෙනෙක්. ඒ වගේ මෙයා උතුම් පණ්ඩිතයක් කියලා. ඉර්වසිතින් ආනන්දසාමන් වවාන්සේව විස්තර එකකින්නේ එක කහනු. අපේඒ පිළිබඳව ගිය සත්‍යය දීර්ගව සාකච්ඡක් කලා. ඒ සාකච්ඡා කරලාපී නතර කර පුතැන ඔබට මතකයි එතන ආනන්ද හාමුදුරුවන්ගෙන් නිකෙලෙස් රහතන් වහන්සේ ගැන විස්තරයක් අහන්. රහත් වනාට පස්සේ උන්වහන්සේලා හැමතිස්සේම ඒ අවබෝධයෙන් යුතුම ඉන්නවාද කියලා. එතකොට ආනන්ද සාමීන් වහන්සේ කියනවා ඒක මෙහෙමයි කියන්. කියන්නට ඕන. යමෙක් ඉන්නවා අතපයනෑ. එතකට එයා හැමතිස්සේම මගේ අතපය නැත කියලා ඉන්නවාද නෑ. නමුත් එයා යම් දවසක අත සිහිකරනුවාද එයා දන්නවා අතනෑ කියලා. යම් දවසක පය සිහි කරනවාද, එයා දන්නවා මට පයනෑ කියලා. යම් දවසකයා රාගය සිහිකරනුවාද, රගය සිහිකරනොහැක්. රාගය ප්‍රහීන වෙලාතිීන්. " සුභා තරණිය කියනවා අර සල්லாලයාට ඔබ කියන්නාවූ රාගය මට තේරෙන්න්නේිනෑ මම ඒක වාමනනි දැම්මා!" කියලා. අන්න දුක්ක නිරෝධේෂ්පර්ස කරලා. ඒකටයි දුක්ක නිරෝධය කියලා කියන්න. එහම නැත්තම් මේ විදුලිය කොටනෝ වගේඋනාම සෝහන් වුනා. හැම තැනම නුවන පිහිටල හැම තැනම දිවස්ටියයනෝ ඒව හවුල් කතා. ඒවාර බුද් උපමාවතේරු ගණඩ බැරිකම්. එතවට බුදුරජාණන් වන්සේ විස්තර කරන්නේ කොමද. ඉත්ටරිී නැත්තිව නොවැල්මෙන්ක් පරිපූර්ණ වසිෙන් අවිද්‍යාව නිරුද්ධවීමේ. අවිද්‍යාවෙන් හටගන්න වූ අවිද්‍යාව හේතු කරගෙන සකස්වන්න වූ සංස්කාර ඇද්ද ඒ සංස්කාර නිරුද්ධ වෙනවා. දැම් බලන්ට අධිමුත්ත කියන සාමීන් වහන්සේ හොරු අල්ලල අරගෙන ගියාම් මරන්ට. අරගෙන ඇදගෙන ගිහිල්ල මරන්ට ලෑඇස්ති වෙනවා. මේ පොඩි සාමීන් වහසේ නම මරන්ට දැම් මොකක්කරි යාදොහොම කන දැනක ඉස්සර හට දැම්ම. හිනාවිව න්න. හොරුන්ට හරි පුදුමයි. හොරු කිව්වා මේක මහ පුදුමයක්. මේ අද වනේ විස්මිත දෙයක් අපි මෙතෙන්ට එකඒක ජාති අය අල්ලගනවා. මැති ඇමතුරු අල්ලගනවා, මහා සිටුවරු අල්ලගනවා, කෝටිපතියෝ අල්ලගනවා, මෙතෙන්ටාවට පස්සේ අභයදානිල්ල වැලපෙනවා. ඔබවහන්සේ බොහෝම පුංචි හුබොහුටි ික්ුවක් බවහන්සේගේ සම බලනෝ ඔබවහන්සේ සිනාව බබලනො ඔබහන්සේගේ මූුණ දිලිසෙනවා. මොකද මේ වෙනස කිය ලැහවා. උන්වහන්සේ වදාලා මරණේ කියන්නේ මට සනිහිප වෙච්ච ලෙඩක්. කියලා කාටවත් තේරෙන්නේෙ නෑ මේ කියපු ලස්සන උත්තරි. හොරුඋ්ටික විස්මයට පත් වනාා. ඇ! මරණය කියන සනීපවෙච්ච ලෙඩ මම මරණය කියන්න දංගෙඩියෙන් නිදහස්සුනා කළ කිව්වා. තවත් පු මුුණ හොඩු ටික ඊට පසේ අධිමුත්ත සාමනයට රහතන් වහන්සේ විස්තර කළ දුන්නා මේ මට මරණය කියනෙ සනීපවෙච්ච ලෙඩ. දංගෙඩියෙන් නිදහසුනා වගේ පඩියක් බලාගෙන ඉන්න එක්කෙනෙක් වගේ මම. මේ බලාගෙන ඉන්න පිරිින්වම් පාන්්ඩ කියලකිවා. ඇඟ හිරිවැටිලගියා. අතේ තිබිත්් ආායුද විසි කළ දැම්ම. ඒ ප්‍රඥාව අපිට අත්දෙන්ට කියලකිව්වා. හැබැයි ඒකාලෙ හොරු මේ කාලෙ හොරුන්ට වඩා වෙනස් වෙන්ට ඇති. මොකද පේනවා ඒක විශේසයක් මෙතන. ඒකාලෙ හොරු ළඟත් තිබුණා සීය උපදවන්ඩ පුළුවන් හැකියාව. අද හොරු ළඟතියන්නේ මෝඩකමයි මෝඩ කපටිකමයි. දැන් අපේ ඔය හොරුඉන්නේ හරීම හරි මෝඩයි කිසි ගුණදහමක් නෑ? අපටිකමතියනො මෝඩ කපටිකමතියනවා. එකඇනර ජරා පහාත් වැඩවලට මොලේ තියනවා. තමන්ගේ මොලේ දැනුම රටට සමාජයට යහපතක් කරන්ට අනිත් හැම දෙනාටම හිතසූ පිනිස දෙයක් කරන්නට ඒ මොලේ වැඩ කරන්නන්නේනෑ. ඒ ොලේ එහෙම දැනුක් නෑ. කා ගැරි දෙයක් සුරාකන්් රටක සමාජීතියන වස්තුවි තමන්ගේ මේකට අරගන තමන්ගේ පුද්ගලික පහත් වැඩවලට යොදාගන්්ඩ රටක් ජාතියයක් බංකොලොත් වෙලා ගියත්කමන්නත් තමන්ගේ අදම වැඩ ටික කර ගට තමන්ගේ බඩගෝතරය රැකගන්ට. ආන ඒවාගේ දේවල් වලට මොලේතියෙන පහත්වෙදී. කිසිම ගුණයහපත්කමන් නැති හොරු තම අදයින්. එවුනාට හොඳ වැදගත්විදියට ඉන්න ඇඳල පැළඳලා. ඒ කාලෙ හොරු කැලේට වෙලා හිටියට ගෙවල් බින්දට හොරතමේ ගියාට අදමේ ඉන්න කාලකන්නේ හොරුන්ට වඩා වැදගත්ක මත්තිබිලතියෝ. මොකද යාලඟ ගුණයහපත්ගං සිහිය නුවන මේ වතිබිලදේරු. අර එක හොර මතකද ගේකට පැන්න්නා? ඒ ගෙදර කාන්තාව මේ හොරාව අනියම්විදිහයට භාවිතා කරන්ට උත්සාහ කලාා හොරා කිව්වා මම හොරකං කලාට තුන්වෙනි සිිල්පාදේ හොඳට රකින කෙනෙක්මක්. ඉතිම් කොහොමරි මේක ගෙදර සැමියා එමනත්තන් ගෙදර හිමියට රංචුනා ැනගත්තා මේ කලබල දැනගන කාරණාකාරණ හොල බලන්නවට. කාන්තාවගේ නෝබන ඇසිරීමත් සොරාගේ සීලවන්තක මත් දැනගෙන සොරාට ගරු කරලා සොරාවනි දහස් කලාේ මනුසය. දිග කතාව. දේතුන්ගනි සිිල්පදය ආරක්ෂා කිරීම අනිත් එකක්වත් නෑ සමට හොරක මේ යන කෙන නි සත්තු මරනවා හොරකමේ යනවා මදදුරලා පාවිච්චි කනවා නමුතරක් සීලයක් රැක්ක හරිියයට. ඒනිසා ජීවිතය බේරුරා. මොක දෙදා ඒක ආන්තාවත් එක් එකට හිටියනං අර මනුස්ස්‍යයක් ඇති මැරුම්හන. එදා ඒ සීල ප්‍රතිපදාව තිබිච්චා ආසිදුවවාදන සහි හරා බේරුවන් එදට ඒ කාල හොරුන්ට එහෙම මොනවාහරි ගුණයක් තිබිල තියනො. අද හොරුවාගෙනෙමි ප්‍රඥාවන්තකමක් වීරයක් තිබිලති නවා. ඒ හැගිලා තිබනත් හරි අවස්ථාවවාවා මුපොද වඩ පුළුවන්. ඒනිසා එදා හොරුයි අද හොරුයි වෙන්වෙන්න යන්න එතන ඒකාලේ හොරු ළඟ තිබුණ සිහි උපද වන්නඩ පුළුවන් හැකියාව. වීරය උපද වන්න පුළුවන් හැකියාව ප්‍රඥාව උපද වන්නඩ පුළුවන් හැකියාව. මෙකල හොරුන්ට මෙකල් හොරන්ට. ඒ දන්න මිනිස්සු දන්නවා මේ කාලෙ හොරුගි වැඩ. මේ කාලෙ හොරුන්ට හොඳ අවස්ථාවක් හම්බුුණ මේ කොරෝන වසංගත. කොරන වසංගතයේ, නිසා ලෝකී කොරන වසංගති දැන් අවසානවේගෙන යනකොට. ලෝකි සෑමටටම්ම තමන්ගේ ස්ථාවරය හදාගත්තා ආර්ථික පැත්ත අනිකුට පැතිවලි. බොහම පල්ලෙහමට්ට මේ ආර්ිකතත්ව ඇතිපිච්ච බංගල් දේශේගේ රටවල් පවා. යම්කිසි ස්ථාවරකට ආවා මේ කරදර බාධකාස්ය වුණත්. නමුත් හැම පැත්තකින්ම. දියුණු ෙන්ඩ ලුවන් හැම පැත්තගිම්ම සංවර්ධනයෙන්ඩ පුළුවන් අවස්ථාව ප්‍රතිලාබ ගලාගනෙන රටක්වෙච් අපිරට මේ වසංගතඇත්තක බින්දුවටම වැටුණම්. ඇත්තටම වැටුනනෙමේ හිතා මතාම කීප දෙන හිරතු වෙලා වැට්ටුවන්. එකට හේතුව තමයි තමන්ගේ පරණ තරහ මරහාවවලට පලිගැනීම. අනිත් මිනිසුන්ගේ යහපත ගැන සුකවිහරණය ගැන කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතයක වටිනාකමර්තාහිතන් නැතුව තමන්ගේම බඩ ගෝස්තර රැකගණ්ඩ කල්පනා කිරීමයි. පොදු රාජ්‍ය සම්පත් සොරකංකිරීම. තමන්ගේ පුද්ගලික නඩත්තුටව යොදා ගණඩ. ඒ නිසා මේජිර රට වැටුණක්. ඔන්න අද හොරුන්ගේ තත්වේ ටයිකෝට් ඇඳ ගත්ත හරු නීතියනු කකූල හොරකංකරන. ඒවයිතින් මොලේ තින මිනිසුන්ට තේරෙන්ටෝන ඉතින් මෙහෙම ඇද කෞුද කියලහව මේක කියල දුන්නේ. කොහොමද කියහෙව වෙනස්තුනේ. ඒ වෙලා වැර පුංචි රහතන් වහන්සේ වදාලා. ආන සැවැත්නූර් වැඩයින්නවා මටමි මාර්ගය පෙන්නල දුන්න මගේ සාසූර් වහන්සේ. අනේක්ක ගන අන්ට කියග හරු. බුදුරජාණන් වහන්සසිල්ඟට යන්ඩ මාර්ගය හැදනා. ඒත් සියලු දෙනා රහතන් වහන්සේලා බවට පත් වනා. ආන්ගේ අවබෝධයට තමයි අවෝධය කියලා කියන්නේ. ඒ නිකෙලෙස්ස එකක් ඒක දුෘෂ්ටියක් නෙමේ ඒ වාදයක් නෙමේ මතවාදයක් නෙමේ රණ්ඩු ඇල්ලිල්ල නෙමේ වාදකිරීමක් නෙමේ අවිද්‍යාවෙන් හටගන්නා සංස්කාරයන්ගේ නිරෝධීන් විඤ්ඥාණ නිරෝධය වෙලා යනවා. ඒ විඤ්ඥානය කියලා කිවවේ බව පැවැත්මට සකස්සුන විඤ්ඥාණේ ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ විඤ්ඥානයේ නිරෝධය නිසා වේදනා සං්ඥා චේතනා පස්ස මනසිකාර කියන නාම දරමටිකත් පටවි්‍යාපෝ තේජෝ ආයෝකින සතරම හා ධාතුන්ගෙන් හටගත්ත රූපත්. මේ උ කෝම අවිද්‍යා සහගතව සකස්වෙච්ච. නාමරූප නිරුද්ධ වෙලා යනෝ. නාමරූප නිරෝධෙෙන් ආයත නහය නිරුද්ධ වෙලා යනෝ. පටිච සමුපාද අනිප්පත්. ආයත නහය නිරෝධෙෙන් ස්පර්ෂ නිරුද්ධ වෙලා යනෝ. ඉස්පර්ෂය නිරුද්ධවීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනෝ. විඳීම නිරුද්ධවීමෙන්, කාමතන්හා බවතන්නා බහොතන්නා කියන ත්‍රිවිධ තන්නහම නිරුද්දලයන. ඒ අන්නහාව නිරුද්ධ වනාාට පස්සේ කාම උපාධාන දිර්්්‍ය උපාදාාන සීලබ්බ උපාදාාන අන්තවාද උපාදාන කියන පුද්ගලීෙන් අහුවෙන කරුණු හතරින් මෙයනි දහස් වෙනවා. ඊට පස්සේ චේතනාවක් උපන්නට කරම රැස්සන්නේනේ. පටිච සමුප්පාදෙන් රහතන් වහන්සේ හිතනො. රහතන් වහන්සේ සක්මන් කරන. රහතන් වහන්සේ ධාන වලදන ධානෙ දුන්නුත් මිනිසුන්ට පින් රැස්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සිහි කරලා වැන්දත් පින් දැස්සෙන. එතකට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධර්ථයට පත්වෙන්ට සවන සසවේ බෝධිියක්ෂය වැන්දත් පින් ටස්සෙනු. පදාාන රුද්ධවීමමනිසා භවය නිරුද්ධ වෙනවා. විපාග පිණිස කරම සකස්වයෙන් ස්භාවය නිරුද්ධ වෙනවා. විපාගමිණිස කර්ම සකස්වයෙන් ස්භාවේ නිරුද්ධ වෙලා නං විඤ්ඥානයේ පෝෂණය වෙදිනේ වැඩෙන්ට විං්ඥානය සකස්වෙදිනේ. උපතක් කරායින්ඩ දෙයක් නෑ. ජාති නිරෝධ ඉපදීම නිරුද්ධ වෙලායනො. ඉපදීම නිරුද්ධවීමෙන් නාකිවෙන්න නෑ මැරෙන්නේෙ නෑ කායික දුක්නෑ මානසික දුක්නෑ සුසු හෙලිම් නෑ. අනේ අපොයි හෙල වැලපිම්නෑ මොකුත්නෑ මේ ආකාර්ිත සියලු දුක්නිමවට පත්. එතොට ඒක සිද්ධ වෙන ක්‍රමේ හඳුනාගෙන ඒ අවබෝධ කිරීම ඒක දේරුන් ගැනීම ආර්ය නි්‍යාෝස්සේ තමයි කළ යුත්තේ. නානන්දය යම් කලෙක මේ භික්‍ෂුව පටිශ සමුපාදය හේතුු ප්‍රත්තියෙන් හට ගන්නා ආකාරයක්. නිරුද්ධ වනාකාරයක් ධනීද දකීද. ඒට කියනවා පරිිච්ච සමපාද කුසල කියලා. එක ඇනේ පරිච්ච සමපාදය අයන් ඇමි ැන ආකාරාදිි පිවලට ආකාරාදි පිළිවට? කටපාඩන් කර ගැනීම නෙමි ද අපි කාටත්ඒක පාඩන් තියෙන වන හොඳට ස් පුංචි ගල් අපි අහලාදයනු. අපි ආච්‍යා මල සියලක් කියවනවා අපි අහලා තියනු අපි අත්්දැන් කියවන්න පුළුවන්. අහල හලාම කටපාඩක් ඒ කටපාඩංවීම නෙමි. ඒක නිකන් සාමාන්‍ය දහන් දැනුමන මතකයන මේක හැදෙන විදිහ සහ නිරුද්ධ වෙන විදිහ. ධනීද දකීද කියලා කියන්නේ දන්නම. එකන අවබෝධ කරලා. එය අනුවනින් දකි නොයි. ඒකට තමයි කියන්නේ. පි සම්පාද කුසලේ කියලා. ප්‍රජ්ජ සම්පාදය තුළ තියෙනයාගේ හැකියාව. ඊයට පස බුදුරජාණන් වහන්සේගේ ඥානයක් තියෙනවා තානාටාන ඥාන කියලා. ඒ ගැන දන්නා දකිනා කෙනා දක්ෂවිදිතඒක තේරුම් ගන්න කෙනා කෞද්ද තානාටාන කුසල. බුදුරජාණන් වහන්සේ වදාලා තාන කියන්නේ විය හැකි. අට්ටාන කියන්නේ විය නොහැකි. අට්ටාන මේ තන් අනවකාසු මේ විය නොහැකි දෙයක්. අනවකාසු අනවකාසයක් අවකාසයක් නෑ ඒට වෙන්ට අවස්ථාවක් නෑ කියන එකයි. යන් දිත්්ති සම්පන්නෝ පුද්ගලෝ යම්කිසි දිත්්තිසම්පන්න පුද්ගලෙ චතුරාරි සත්‍යය දර්ශනයට පැමිණි කෙනෙක්. කිංචි සංකාරං නිච්චතෝ ගච්චෙය හේතු ප්‍රත්්‍යයන්ගේ හටකත්ථයම්කිසි දෙයක් නිත්‍ය වසෙන් ගනීද නේතන් ටානං විජ්ජති ඒක නිත්‍ය වසෙන් ගන්නේ යන කාරණය සිද්ධවැඩ බැරි දෙයක්. ඒ වෙන්ඩ බැරි දෙයක් කියලයා දැනගන්නවා. පජානාත් කියන දැනගන්නවා. ටානංකෝ ඒතංවි්ජති මෙ මෙහෙම වෙන්ඩ පුළුවන් කියනවා. යං පුතජ්ජනෝ යම් පපුතජ්ජනයක් මේ ලෝක යම් කිසි සංස්කාරයක් නොවෙනස්තු තියනවාද නිත්‍යවතියෙනවාද සදාකාලිකව තියෙනවද කියන දෘෂ්ටියයට පැමිණෙනවා කියන කාරණය වෙන්ඩ පුළුවන්. ඕන තරන්ග මිනිසුන්ටහෙ වෙද. ටේ යම්කිසි හේතු ප්‍රත්්‍යයන්ගින් හටගත්ත දෙයක් සදාකාලික වෙනස් නොවී තියෙනවා කියලා දිිෂ්ටියට එන්නේ කවුද. පුතජ්්‍යනය, පුතජ්ජන කෙනට ඒදහසෙන්න්න පුළුවන්. ඒක වඩ පුුවන් පුතජ්ජන කෙනෙකුටවා. ඒ දුෂ්ටි සම්පන්න කෙනෙකුට වඩ බෑ. ආනේ ගැන යාට දැනුමක් තියෙනවා. ටානාටාන කුසලකි වේකයි. ඊලකට යම් දුෘෂ්ටි සම්පන්න පුද්ගලේ මිලෝකයේ යම්කිසි සංස්කාරයක් සැපයි ඒක ස්ථීර වූ සැපයකින් යුක්තයි කියලා. හේතු ප්‍රත්‍යයන්ගේ හටගත්ත දෙයක්. ගැන හිතනවා කියන කාරණය වෙන්නේ නෑ එක වඩ බෑ. නමුත් වඩ පුළුවන් කියන කියනවා මකදද හේතු ප්‍රත්‍යයන්ගේ හටගර්ත දෙයක් සැපයි කියලා ස්තිරයි විස්තිර සැපකින් යුත්තයි කියලා රැවටිලා ගන්නවනන් ඒ පුතජ්ජානය. ඊළඟට යම්කිසි දිිෂ්ටි සම්පන්න පුුද්ගලය මේ ලෝකේ යම්කිසි දෙයක් ආත්ම වසය ගන්නේය ඒයන්නේ මේක තමන්ගේ වසන්ගේ පවත්තන්ට පුළුවන්න්නේ මේක ස්තිිර වූ දෙයක්ය එයට මගේ මගේ ආත්මය කියලා. කිය බල පැවැත්ම කරන්න පුළුවන්ගේ කියලා දෘෂ්ටියක් ගන්නවා කියන කාරණය වෙන්ට බෑ. නමුත් ඒක පුතජ්ජන කෙනාට වඩ පුළුවන් කියලා කියනවා. යම් කිසියක් ආත්ම වසයෙන් ගණ්ඩ ලුවන් කියනවා. පුතජ්ජන කෙනාට. මූල පරියාය සූත්‍රයේ තියනවා නි්බානං නිබ්බානතෝ සංජානාති. නිවන කියන එකත් ගන්නවා පුතත් ජන පුද්ගලේ ආත්මයක් හැටියට. ඒ මොකද හේතුව පුතජ්ජන පුදගල ය ැ දන්නේ. නිව පුරේ කො හරි ැක ගිහිල්ලා එක විදදිනෙක්. හිතතුූ නාාපට විඳවිදන්න ලුවන් සැපතියනෙ එකක් කියල හිතනවා නිවන කියයන්. එඒ පුතජ්ජනයට එෙම හිතෙනවා. දෙ පිස්සර හිතෙනෙහිම්. ඊළඟට තියනවා අට්ටානමේතන් අනවකාසු අවකාස රහිතයි වෙන්ඩ බැරි දෙයක්. මාතරන් ජීවිතා වෝරෝපිතා. මවපියන්ගේ ජීවිත තොර කරනවා කියනක් ඒ වෙන්නනෑ වෙන්ට බෑ කියනවා. ඇයි මවපියන්ගේ ජීවිතයේ තොරකරන්නේ කියනෙ එක වෙන්ඩ බැරි. එක දිත්්තිි සම්පන්න පුද්ගලයා සත්පුරුෂයෙක්. එය සත්පුරුෂයක්. එයා හැමතිස් සේම කුත ගුණ සලකන කෙනෙක්. හොඳ නරක ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. එයා මවගුණ වසයෙන් හඳු ගන්න කෙනෙක්. එක මනුස්සෙක් විදිරණමයා මව කියන කෙන විශේස ගුණ සහිතකෙනෙක් හෙරි ඳරගන්න. එයා ගැතිම් මව් ගාතනයවිම් වෙඩින වඩ බෑ කියනවා. පුතජ්ජන කෙනෙක් ගැතින්නම් මව ගාතනය වඩ පුළුවවා. කැනෙ සාමාන්‍යමේ අපි වගේන්න මිනිස්සුන් ගැතින් ඕන වෙලාවක. අපි මේ බොහෝම හොඳට බණභාවනා කරගන ඉන්නවා කියල හිටියට මේ අනවිදියට පොඩ්ඩ එහෙමේ වඋනොත්තෙම අපේ අතින්. අපි හදපු වදපුූ අප අම්මඋනත් මැරුම්කන්ට බැරිනෑ මෙ පුතජ්ජන ස්භාවය තියෙන අනපේක්ෂිතාවේ බය භයානක්කම අස්ථීරස්භාවය ඔන්නෝකයි. ඕනෑම දෙයක්ක් වඩ පුලුවන්ම් පුතජනටම. ැ බලන්ඩ දුරජාන්හන්ස සම්බුද්ධත්වයට පත්වෙලා පලවෙනි අවුරුද්ධීවරවෙන කොටම වැඩිය කොහටද. අපලවස්තු නුවරට වැඩිය. පියා බලන්ට. ප්‍රජාපති ගෝතමී බලන්්ට ගිල්ලා ධර්ම දේශනා කලා. මෑනියන් හිතිය තෞතිසාාවට ගිලලා ධර්ම දේශනා කලාා. මෙ මොනවද සත්පුරුෂ්‍ය ගුණ සාරිපුත් මහරාතන්වාස පිරිනුවන් පණ් කලින් ගමට වැඩියන්. අන්තිමටම මව මාර්ගපල අවබෝධය කරා සසලින් නිදහස් කරළ තමයි. අම්මට කළේතු උත්තුම්ම උපකාරය කළතුවන් පිළිවම් පැෑයි. ඒ සත්පුරුෂගුණ බලන්ට එතකොටට දිට්ටි සම්පන්න බව ජීවිතයට කොච්චලනං රැකවරණයදද. සස්කාර නිත්‍ය වසි ගන්නේ නැත්තං සැප වසින් ගන්නේ නැත්තං, ආත්ම වසිං ගන්නේ නැත්තංක්. එයා හැම දෙස්සීම යථාර්ථ ඉදිරිිය ඉන්න කෙනෙක්. යථාභූත ඥානය තියෙන කෙනෙක් යොනිසෝ මනසිකාරයක් තියෙන කෙනෙක්. එඒගේ අතින්. ව මැෙි නැතන් පියා මඩ නැතන්ගේය කොච්ච වානාවන්ත පුද්ගල ඒක කවදාකොත් වෙන්න බැකේ. එතකොටඒ අනි පැත්ත බලට පියා මරණනවා කියන එක මව මරනවා කියනක යම් පුතජ්්‍යනෝ පුත්්‍යනය ගැතින්නක් වඩ පුළුවන් ඕනෙම වෙලාවක. දෘෂ්ටිය වැරදුනත් ඒකින් පුළුවන් කරට කල්පනා කළ මෙතන මවෙක් නැත පියෙක් නැත ධාතු ගොඩක්ය දැන් ඔොහම කියන්නේ ධාතු ගොඩක් ධාතු ගොඩින් වෙන්වයාම විතරයි මෙ කඩුවකින් කැපුවොත් වෙන්න කියලා? ඒම වෙඩ තිබ්බ කියලම කොත් වෙන්න ධතුුවක් බිමට හැටනොවිතරයි කියලා බුද්ධකාලෙ හිටිය එහෙම කිය පොය. කිවවා ගංගානන් ගග එක් කෙලවට ඉදල අනික් කෙලවර දක්වා දානේ බෙදාගෙන 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 ගියත් වෙන්න උපිනක් නැත. ඒ කෙලවට සිට මේ කෙලවට මිනිස්සු කපාගෙන 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 ගියත්. සිද්ධ වෙන්න වූ පාපයක්ත් නැත කිවා. ඉතන සත්වයෙක් නෑ කිවවා ධාතුගොඩක් තියෙන ධාතුකොඩක් ගියා කිවා. ධාතු ොඩක් ගොහේගියයක්ක් කැපිල කෙටිලා එච්චරයි. එතන සත් එක්නෙකො ධතු ොකින් ධාතුගොඩක් ගියා කිවවා. බලන්ඩ මේ දෘෂ්ටිවලතියෙන භයානක. අන්න ඒ වගේ අයනං ඔය අම්ම මරණ එක තාර්ත්තාමරණෙක ඕන හැටියට කරයි. එතර දෘෂ්ටි සම්පන්න පුද්ගලය අතින් අරහන්තං ජීවිතං වෝරෝ පේති. රහතුන්ගේ ජීවිත විනාස කරනවා යන කාරණ වෙන්න නෑ. ඒෙන් අප ගත්තොත් රහතන් වහන්ස නමක් ඉඩපුලුවන් කවරු හඳරන්නේ නෑ නමුත් සිිත්ති සම්පන්න පුද්ගලෙක් දැනගෙන සතෙක් මරණනෑන. එයා ගැතින් මේ අනතුර සිද්ධ වෙන්න නෑ. දැන දැන සතෙක් මරණ මරන්ඩ බය නැති හැමතිස්ස මේ මරණ වැඩේ කරකරන්න. න ැති ම ක වෙන්න පුතජ්ජන ගැති න්නක් වන්නඩපුවා. නැත්තන් කොම ි්ි සපන්න පුද්ගලෙක් මෙයා අ රහද නැද්ද කියලා හොයාගන්නේ. එයාට තියනමකක් දෙයා සීලේක පිහිටලා ඉන්න තාක්කල්. එයා ගැතින් ඒ සිද්ධ වෙන්න නෑ. ඒක යොතන වෙන්නේ. පානගාත්ත කරන්න නෑ කියන සීලේ පිහිටලා ඉන්නවනන්. එයා එතන දානක්සා සහියි. ඒයා ගැතින් බුදුරජාන් වන්සිල ලේසිල වෙන්න න රහන්වාන්සේ ලා ජීවිත නැති වෙන්න බලන්. අට්ටානමේතන් අනවකාස දිත්ති සම්පන්න පුද්ගලයාගෙන් වෙන්න නෑ ඊලඟකමකක්ද. දුට්ටචිත්තෝ දුෂට වූ සිටින් තතාගතස්ස ලෝහිතන් රුප්පාදේය තතාගතයන් වහන්සේගේ සිරුරෙන් ලේ සොලවන්නේ කිය කාරණය සිද්ධ වෙන්න නෑ. ඇයිදැම් බලන්න ජීවකත් බෙහෙට් කලානෙ ජීවක බෙහෙත් කලේ බුදුරජාන් ශීපතුර පලලාය අවශ සත්කම කලා. දේවදත්ත උඩඉඳල ගල පෙරලූ වෙලාවේ. බුදුරජාන් වහසේ ෙවදත්ත ගලපෙරල්ලා බදුරජාන්වා ශ්‍රීපතුල තුවාල වුණා ඒවෙලාම බුදුරජාණන් වහන්සේ පල්ලැක්කියක වඩම්මාගෙන ගියා මන්දකුච් මිදාය කියන තැන්ට. එතට ජීවක තමයි දුවගේ නැවිත් බෙහෙත් කළේ. එතකොට ගල්පතුර අයිංකරන්ට වෙනවා. දෘෂ්ට හිතත්වනවදන දුෂට සිතින් සතාගතයන් වහන්සේගේ සටරෙල් ලේ සොල වන්නේ කියන එක වෙන්නබැවිට වන්න බෑ. සැත්කම කලා ගල්පතුර අයින් කලා බොහෝ මාදරයෙන් ගෞරවේ. සහ ඒවෙලාවෙ කළ යුතුපති කාරයක් විදියට සල කලා. එ දුෂ්ට සිතක් නෑ තතාගතන් වහන්සගේ සරි ලේසොලොවන්ට ආසාවක් නැ. ඇයි වෙන්ඩ බැරිඒ වැඩි ඒකවෙන්න නෑ කියනවා ආසාමාන්‍යෙන් හොඳ කෙන ගැතිම්. හේතු සද්දාහති තතාගතවබෝධින් තතාකත බුදුරජාන් වන්ේ ගවබෝධ ගන ශ්‍රද්ධාව තියනවා ඒ ්‍රද්ධාව තියෙනකොට කිසි දවසකයාට ඒක හිතන්ටුවත් බෑ. එතුට බලන්ඩ මේ ලෝකයේ නියම රැකවරණය තියෙ කාටද ජිත්්තිි සම්පන්න පුද්ගලයාට පුතජ්ජනයාට පුළුවන් ලේ සොලවන්ට. දෘස්ටහිති ඒ දේවදත්තත් කලානේ අටානමේතන් අනමකාසු ඒවගේම දිිත්්තිි සම්පන්න පුද්ගලයාට කරන්න අවකාසනෑ කියනවා. සංගම් බින්දය සංගබේදය කරන්නේ කියන කාරණය කිසිම අවස්ථාවක් කිසිම දවසට අ කරන්නෑ කිය. ඇ කරන්න ඇත්තේ යාට තියෙනවා සංගහකිරේ ගෞරවයක් ්‍රහ්මචාරින්න් වහසලාකිර දිි්ති සම්පන්න කෙනා හිතේ තියෙන ෞරව. එයා දකිනවා සබ්ලම චාරින් වහසලගේ සිිල් ගුණ. මාර්ගගේ වඩනති අහිංසක ප්‍රත්නය දකිනවා. ඒ කෙරේ මයාට තියෙනවා පැහැදීමක් සංග්‍යයා කරේ අවෙච්චපසාධයක්තිය නොසල් වන පැහැදීමත් තියෙනවා. මාර්ගේ වඩන කෙනා කර එයා හැමති සංගයා සමගව ඉන්නව අදකිින්ටයි හැමත් අන්න දිිත්ති සම්පන්න පුදගලයාගේ පුතජ්ජනයක වෙනස. දැන් බලන්ට අප සමාජය වුණත් සාමීන් වවන්සේලා ග අතර මොනමොන අඩුපහඩු වැදතිබුණත් සමහර ඉන්න ඒවා වේචනය කර කර දෙගොල්ලා අතට බේද බින්නකං ඇති කරන්න හිතන්නේ. වැරදි අඩුපහරුණත් බොහෝම සංවරව බොහම යටහත් පහත්වය දර්මානු කුලෝ කිය නොමිසක. රන්්ඩුවට යන්නේ දොස් කියන්නේ නෑ ෑකෝ ගහන්නේ නෑ. සාමීන් වහන්සේ අතර කියලන් කියලා බේද කරන්න හදන්නේ නෑ. ඒ තියන කරුණුකාරණා බොහම නි්සද්දව හිමීට පිළිවලකට ලිහලා පිරිසුදු කරල දෙනවා. තමන්ගේ දරුවන්ගේ සමග තමන්ගේ දරුවන්ගේ මිත්‍රත්වය ගැන බලල සතුට වෙන මෞපියෝ වගේ සමහර ගුණවන්ත සපුරුෂයෝ භික්‍ෂූන් වහන්සේලා අතර. සමගිය ගැන බොහෝම සතුටෙන් කල්පනා කර. පුංචි පුංචි කාරණ නිසා භික්ෂන් වහන්සේලා බේදබින් වෙලා හිටියොත් මැදිහට්වෙලා ගොඩාක් හෙස සහන්සේලා උන්වහන්සේලාගේ සමගෙනට ඇතිකට එමකදේ දැන් අද සමාජය වනත් එක කඩු පහඩුවේ නොදැන් භික්‍ෂූන් වහන්සේලාගේ ස්රූපෙන් භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි තියෙන මහජනතා ගෞරවේ නැති කරට එදත් අදත් හෙටත් අනාගතයටත් නොඒෙක් වේසධාරී මතධාරේ පුද්ගලෝ මහපාරේ හැසිේ නොවෙන්න්න පුළුවන් මනිස්ු යන බසරත්වල ඉන්නවා වෙන්න පුළුවන්., කඩසාප්පවල ඉන්නවාවෙන්න පුළුවන්. මද්‍රරාාවී විකුණන තැන්වල රෙදිපිළි විකුණන තැන්වල, ඊට පස්සේ ඔය අනාචාරය හැසිරෙන ස්ත්‍රීන් ගැවසෙන ස්ථානවලට වෙලා ඉන්නවා වෙන්න පුුවන්. ඇයිම මේ අර සමාජයේ භික්‍ෂුවගේ තැන විනාසකරන්නට. කඩාකප්පල් කාඩි විදිහට. එතකොට ඒවාගේ දර්ශනයක් දැකපු ගමන්. ලකෝලාල් ඇතිකරගනම ප්‍රසිද්ධ කරලක් කෑගහලා විනාස කල්ලා පොදු සංඝ සමාජයටම නිින්දා කරඩයන්නේ නෑ අර සත්පුරුෂ ගුණවත් කෙනා. මොකද සංඝ්‍යාවන්සේලාගේ මිතරත්වයේ සමගිය මිනිස්සු සහ සංඝ්‍යාවන්සල් අතරතියනේ වටිනා සම්බන්ධය සංග්‍යාවන්සේලා ගුණ හපත්ක මෙ හැම දෙයම්ම ඉතා වහලිින් සලකනගේ කරන පිරිසත්තමයි. ඔය කියන පැහැදීමෙන් යුක්ත විශේසිං. පුතාජාන ාාවෙන් ිදිච්චේ අය එමැනැත්තන් දිත්්තිි සම්පන්න අය. ත සිල්වත් ගුණමත් භික්ෂූන් වහන්සේලාගේ අමය මඩු පහඩුකක් හොයා බේදබින්න කල්ලා ඒවටතව උල් පන්දීල තව වඋල් කරන්න හදවනක්. තන් සිල්වත් තමන්තමයි ුණමත් අනනිත්තයි පහත් අනනිත්ත අයි මෙන්නම මෙහෙමයි මෙහෙමයි කියලා ඒ අගේ අඩු පහඩු පෙන්න්න පෙන්න්න ලපා බලුප්පා තමන්ගේ ගුණ පෙන්න්න අනිත් අයගේ අගුණ පෙන්න්නට කෙනෙක් කල්පනා කනොන වැඩ කරනුවානං. එතන තියනෙ පුතා්‍යාන සවභායක්. තජ්්‍යන ික්ඉඳපුුවන් පුද්ගලික මතිමතාන්ත අරගන ප්‍රදහනත්වයට ආසාවිං ප්‍රසිද්ධයට ආසාවිං, ලාබ සට්කාඩවලට ආසාාවෙන් බේදබින්න කළ නොයෙක් නිදාාපාස කළ සංගිහාබිද වනෝ. ඇඒ යාට සංඝයා කරෙේ පැහැදීමක්නෑ. සංගයා රකින්න වූ සිල්ගැන පැහැදීමක්නේ සංගයාමී නීවරණය... දළ මේ දුරුකරන්නට දරන්න වෙහෙස ගැන පැහැදීමක් නේ. ආර්ය සත්‍ය අවබෝධ කිරීමට සංගයාගේ යෝමවිම ගැන පැහැදීමක් නෑ. අන්නේ පුතජ්ජන පුද්ගලයා සංගයාව බිඳ වන්නේ කිය කාරණය සිද්ධ වෙඩ පුුවන්. මේ බුදුරජාණන් වහන්සේ කල් ඇතුව දකින දේවල්ම කියන්නේ. බදුර අදකාල අපිට බෙදාවෙන් කරගත්තක සමාජයස භාවේ. ඉන්න කට්ටිය කොයි වගේ අයද කියලා. දිට්ටි සම්පන්න අයද පුතජ්ජනයයිද කියලා. බලන්න මේ පුතජ්ජනයට තිය අනතුර. යනතුරනෑ දිදත්්ිම්පන්න්න පුද්ගලයාගේ නමුත් දැම් මෙතන දේන මේ පංචා ආනන්තරය පාපකරම මේවා පුතජ්ජනමටමින්න්නෝ කෙනෙක් ගැතින් ඕනෑම වෙලාක සිද්ධවෙන්න පුළුවන්. දැම් අපි දැන් කියාගෙනාවේ පුතජ්ජන කියනෙක් කෙන දැන් පුතජජන කිය කෙන මනුස්සෙක් නං එයාගේ පුත කිය පුතජ්ජනයා කිය නමට ඉස්සරහැන්තිෙන ටයිටල් ටික දැක්ල් ටයිටල් ගොඩක් තිබ්බා පුතජ්ජන කියන නමට ඉස්සර හැන් දාන්නඩ පුළුවන් ඒවා. ගොඩක් දැන් කියන්නාව. බලන්න තියෙන බයානක. තවතියන ඊලාට යම්කිසි දිත්ති සම්පන්න පුද්ගලෙක් වෙන ආගමක් අදහන්නේ කියන කාරණය වඩ බෑ කියෙන. වෙන සාස්සුලුන් වහන්සේ නමක් අදහනවා කියන කාරණය සිද්ධ වඩ බෑ. දැන් අදකාල එෙම තියෙම අපිටෝය කෝකත් එකයි අපි හැමගම අදහනෝ. එකන මේ වචන භාවිතාවත් දන්නේ අනිත් මිනිසුන්ගේ ආගන් ඇදැෙල්ලට ගු කරනු ඇඒ මනිසුන්ගේ ආද ආගං ඇදැෙලට නිදහස දීලා තියෙනවා අප කියන කාරණය කියන්නේ? අපි ඔය කෝකත් එක අපිකොයි කෝකත් අදහනෝ අපිට කොයිදයොත් වදිනව පුදනො හැමෝම කියලාති කයින කියලා අන්න එහෙම මෝඩ විදිහට කියන. ඒක පුතජ්ානය ගැතින්දම ඒ සිද්ධ දෂ්ිම්පන්න කෙනයා ඇැතින්හෙ වෙන්න කියන. දානට වැඩියනෑ හාදුරුව අපිට වැඩන්න මේ ආගම අන්න පුතජ්්‍යානය මෙචර ලෙඩ රෝගවලටත් මෙච්චර පුද පූජා කලලා කිසින් වැඩක් වන්නේ මොකට දො ආගම් පත්තර යනවා හාමුදුරෝගෙනගේර වරදක් මාධ්‍යේ රපවාහික පෙන් නවා මේ පවරච්චවල. ආපිට වැඩන්න ඇවගොල්ලෝ ආන්න පුතජ්්‍යානය. මං පන්සලකටවත් යන්නේයි පුද්ධ ශාසනෙත් එපා වුණ අන්නේ මෝඩ පුත්‍යානය. එතුරේ පුතජ්්‍යනයට මොකද වෙන්න හිස් පුද්ගලෙක් ක්‍රියාවත් එක්ක සසුලන් වහන්සේ දැන් ොහේ අරන්න පුද්ගලේගි ක්‍රියාවක් එක්ක මේ බුදුරජාන් වහන්සට ගරහන සාසුලන් වහන්සේ ධර්මයට ගරහන ශ්‍රාවක සංගයට කන තමන්ගි ගුණ දර්රමත් ගරගන්න. ගරගැෙන පුතජ්න පුද්ගල වෙනගමක් අදාහන්නට පෙළෙන. බුදුරජාන් වහසේ වදා ඒක පුතජ්නය ගැති වන්නඩපුුව. ඔන්න පුද්ජනයාගේ ටයිතල්ටික තව යනවා. දිිත්්තිි සම්පන්න ආරි සත්‍යය අවබෝධ කරගත්තු තේරුම් ගත්තු පුද්ගල යට නං ඒ වන්නඩ බෑ. එතොට බලන්ඩ මනුස්සයකුගේ රැකවරණය තියෙන්නේෙ කොතනද ආරේ සත්‍යය දර්ශනය අවබෝධය මතයි. එතොර මනස්සයකුට අපි ආදරේ නං අනුකම්පානං සෙනේ හසතියෙනවනං. අපි කළයුත්තයෙකු මත්ද බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කළ ආරරි සත්‍යය මේකයි කියලා අපේ හිතවතා ලබි පහදලාදින්ට ඕට. පිආදරය කරන කෙනට අපිය පහදලා දෙෙන්ටඕන්. දුක හට ගැනීමගේ නාරි සත්‍යය මෙයයි කියල පහදලා දෙෙන්ට ඕන බුදුරජාණන් වහන්සේ තමයි නියම ආදරවන්තියක්. තමන්ගේ ආදරනී අයට කොච්චර කරුණාවං එක පහැදිලි කලාත්. ය උන්වන්සගේ ආදරය යසෝදරාවට රාහුලට, සුද්දෝධන පියරජුට්ට ප්‍රජාපති මෞදේවියට මහමමායා මෞදේවයට විතරක් සීමවුනේ නෑ තමන්ගේ රාජකී පරපුරේ කහිප දෙනාට දරක් සීමවඋනේ නෑ උන්හන්සේකිසිසනය හස. මේ ලෝකයේ දත් අදත් හටත් ඉන්න සහහිටිය සියලු කාන්තාවන්ට බුදුරජාණ වහසනේ වන්ත වුණා හොඳම ප්‍රේමවන්තය වුණා. අපි මේ කියන මෝහඩ ලාමක ප්‍රේමයක් ගැන්නේේ ම මේ කියන්නේ. සියලු පුරුෂයන්ත බොෝ මාදරණී හිතවතා මිත්‍රයා ප්‍රේමවන්තයා බවට පත්වුණ වඋන්හන්සේ.ඇයි. ගිහි කල මෙආත්ම ගානත්ස තමන් එක එකටාපු. ගිහිකල බෝම සනිහසින් ආදරයෙන් තමන් එක පතිකුලෙහිටපු යසෝදරාව. එදා දරුවත් තරුණ දේවියත් නිවසේ දාලා බුද්ධත්වය පිණස්ස අබිනිස්ක්‍රමණය කරන වෙලාවේ ය බාධා කලේ නෑ. එදා යසෝදරාව බාධ කලන අපට බුදුකෙනෙක් නැති වෙන්නතිබුණ. පස්සෙහරි යසෝදරව සුද්දෝද රඩුකු වන අනේ මා මන්ඩි මට සිද්ධාරද නැතු මාලිගා විින්්ඩබෑ, චතුරාගනි සේනාව මරගන ගිහිල්ලමේ මාහාහි මාල වනයම විනාස කල්ල හරි සිද්ධාරද ගෙනල්ල දෙෙන්්ඩ කියලා යසෝදරව කෑගැහවන සුද්දෝද නජුරු අතෑැරි න්නේන සුදදු රජරුයි අන්ඩල හැත්වන යෝදරාවයි වැැක්වේ ගමන. එදේ ඇයි ඒතරං කැපකිරීමක්කරපු යසෝදරාවට ඒතිවිජ සෙනහස කොච්චරද කියන බුදුරාණන් වන්සේ. කළේතු ඉහළම ආදරය සිද්ධ කලාා පරිත්‍යයාගේ කළේුතු කල්්‍යයානමිත්‍ර උපකාරය කලාමකදද. බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කරපි ආරි සත්‍යය මේකයි කියලා පහදලා දුරන්නහරයටටම. අපිත් එහනම් කළ ුත්තේ දුක්ක සමුදේ ආරය සත්‍යය. දුක හට ගැනීම කියන ආරිය සත්‍යය, මේකයි කියලා පහදලා දෙන්නා. දුක්ක නිරෝධය කියලා. ේශනාකරප ආරි සත්්‍යවෙන්න මේකයි කියලා පහදලා දුන්න හරියටම. දුක්ක නිරෝධ ගාමිණ පටිපදාාරි සත්‍ය මේකයි කියලා පහැදිලි කළ දුන්න. දුක නැති කරන මාර්ගයේ. පටිි සමුපාදය කියන්නේ මේකයි කියලා. පටි සමුපාධ නිරුද්ධ වෙන්න වන්න මෙහෙමයි කියලා. හොදට පහදලා දුන්න. අපිටත් එහෙනම් අපේ ආදරනීයන්ට කරන්දි නොහොත්තම පස්ථානෝක. එතකොටේ චතුරාරි සත්‍යය පිළිබඳහොදට පහදලා දෙනකොට කියලා දෙෙනනොට. පඩි සම පාදය ගන නිරුද්ධවීමම කියන්නේ මේකයි කියල පහදලා දෙනකොට යාටේක තේරෙන්ටගන්න. බුදුරජාන් වහසේ කෙරේ පහදිනවා. බුදුරාන් වහන්ස වදාළ ධර්ම කෙරේ පහදිනවා බුදුරාන් වහසේ සාාව සංඝයා කෙරි පහදිනවා. ඒ පැහදීම තමා තුළින් ඇති වෙනක්. එතරඒ පැහැදීම හිමිකුව කෞද. තමාමයි. අසවලා පැහැදී සිටින නිසා මා පැහැදී සිටිමි. අප අම්මා බෞද්ධය නිසා ම බෞද්ධ ඒවා බොරුකතා. ඒවා හරිද වැරදදි ද ව වැදදි. අසවලා කලකිරුණ ගමම් මමද කලකිරෙමි අසවලාගේ මෝඩ වැඩ තක්කඩි වැඩ දැකළ මමත් සාාසනි අතඇඩිමිකිරවනං. ඒ තරං ගොන් මෝඩ මක් මේ ලෝකි නෑ. එතට පැහැදිීම කියන එක තියෙන් ඕන කොහොමද ස්වාදී නවබෝධයක් හැටිට තමන්ගේකක් හැටින තියෙන්ට ඕන. මම පැදනේ මෙන්න මේ කාරණනිසාහියි ලෝකි පෙල්ලුනත් මගේ පැහදීම කෙින්ින්නේ. ඊළඟට බුදුරජාන්වාස දේශනා කරනවා අට්ටාන මේ තන් අනවකාසු මහනනි වෙන්ට බැඩි තවත්දයක්ත් තියෙනවා. යන් ඒ කිස්සා ලෝකධාතුයා මේක ලෝකධාතුවක හිරු සඳු එලිය කරන මේ මන්දාකිනියක මේ සහස්සී ලෝකධාතුවක දවේ අරහන්තෝ සම්මා සම්බුද්ධ අපපු බං අචරිමං උපට්ටෙහිිය නේතන්ටානං විද්්‍යතීති පජානාති පෙර පසු නොවී එකම කාලෙක අරහන් සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේලා දෙන මත් පහළ වෙන්නෙ නෑ කියන කාරුණෙන් ඒක සිද්ධවෙන්නේ නෑ කවදාකුවත්. එම පහල වෙන්නේ. මේක ලෝක ස්භාාවයක්. අනේ බෝසතාණන් වහන්සේ වැඩයින්නවා තුසිතේ දෙවිවරුණ ආරාධනා කරන්නේ. අපි මානෙයට කිවොත් නෑ අපි ආරාධනා කරන්න. වඩිනු මැනවි තුුසිත දෙවිඳ නේ කියලා වඩිද නෑ එහෙම වෙන්න නෑ. ඒකට මේ ලෝක ස්වභාවික විදියට සකස් වෙනවා ඒකට මේ ලෝක. බුදදු කෙනෙක් පහල වෙන ධර්මතාවයට සකස් වෙනවා. ඒක අපිට හිතා මතා සකස් කරන්න බෑ. ඒක ලෝක ස්වභාවය! එතකොට ඒ සකස්වීම නැවත සකස්වෙන්නේ මිනිසුන්ගේ ආයුස අසූදහක් ගිය කාලෙට. දෙවරු ගහින් ආරාධනා කරයි කාලෝ අයන්තේ මහාවීට මහාවිරයනනි මේ ඔබට කාලය අයුපජ්්‍යමාතකුච්චියන් මව කුසිපදිනසෙක්. සදේවකන් තාරයන්තෝ දෙවියන් සහිත ලෝකයාට ඉතරගරවන්ට බුද්ජා සමතම් පදම්. අමුර්ථ පදය නිර්වාණය අවබෝධ කරත්වා කියලා. ඒ සිද්ධ වෙන්න මිනිසුන්ගේ ආයුසු අසූදාහක් ගියාට පස්ති. එතෙක් මේ ලෝකහිෙම එකක් නෑ. මේ ගෞතම බුද්ධස ආසනය රද්ධාවෙන් කරගත්ධ දෙයක් විතරයි අප පිරිිතුරුවන්නේ නැත්තං මොකවත් නෑ සතරපායට වැඩි වැඩි අන්ඩති. එනිසා අන්න ඒ ගැනයා දන්නවා ඇයියා දැනගන දැනගඩ හේතු. එයා දන්නන්නේ කොමද තතාගතයන් වහන්ස කියරදීල තියනවා ාසුන් වහන්සේ යවබෝධය ශසරුන් වහන්සේ අවබෝධයෙන් කියරදීලතියනවා මහන මේකම ලෝක ධාත්තුක බුදුළු දෙන්නෙක් පහල වෙන්නේ නෑකවර කියලා. එයායි ආකාරෙන් පිළිියඩගන නුවනිින් ව මේ කරදදි. එයට තයෙනවා එයා ඒකනම් ඇත්තක්ං එහමනම් මට පිහිට තියෙන මෙතන විතරයි. ලට බදුරජාන්වාස දේශනා කරනවා ඒ ගේම තමයි චක්කවර්ති ජවරු දෙන්නෙක් එකම ලෝකදාාතුූකගේ එකවර පහල වෙන්න නෑ. එතොට ුදුරජාණන් වහන්සේ වගේම චක්්‍රවර්ති රජරු. දෙන්නෙක් පහළ වෙන්නන්නේ බුදු කෙනක් පහ වෙච් ල් සක් වි රජගෙනෙ පහ න්න පුළුව. ොකදහම ක්විති රජවර බදුවරුන්ගේ සසනො ඉද තියනවා. චක්්‍රවර්ට සිිය නා ද සූත තියනවා. මෛත්‍රී බෝස්තාානන් වහන්සේ පහළ වන්න කාල්ට සක්විති රජරුවත් බදුජාන් වහන්සේ ළඟ පැවිදිෙනොස. එතොට පෙරපසු නොවී පහළ නුවන්නේ. නේතන්ටානං විජිද්ධි ඒක වෙන්ඩ බැරි දෙයක්. වෙන්ඩ පුළුවන් මොකක්ද. එක්ක ලෝකදාාදුකෙ එක සක්විති රජ කෙනෙක් එක ලෝකදාාදුක එක සම්මා සම්බුදු කෙනෙක් පහලවීම. ඊළඟට තවකාරණයක් මේක වඩ බෑ කියනවා. ස්ත්‍රියක් අරහන් සම්මා සම්බුද්ධ වෙන්නේ නෑ මේක කවදාකවත් වෙන්නේ නෑ. ඔය අපේ අම්මලා නෝ නමහතුරු ගොඩාකෝ අපෙන් අහනුවනි අනේ හාමුදුනේ ඇත්තට මෙහෙම වෙඩ බැරිද. ඇයි හෙම වුණේ අපි මොකද අපේ අඩු පහලු කියලාහන. ති අපි කියන්න සිනිතින් පුළුවන්න්නම් බලව කියලා. වෙනම නොකියන්. පුළුවන්නන් ඉතින් උත්සාහ කළ බලන්ට බලාගණ්ඩ බැරිේ. ඒකට හේතුත් මේ ලෝකස්වභාවයක් මේ කියන්නේ. අපිට මේ තර ස්ත්‍රියත් එෙක්ක තරහකඩවත්න් එඇය පහත් කොඩ සලකාණ්ඩවත්න්. එහෙමයික කරනෙම මින් ලෝක තියෙන ස්භාවේ. ඇ ලෝක දවෙන්නේ ෑ කියනවා පි ඇන්ඩුවට සිද් වෙනවාද. ලෝකයේ සිදධ වනේවා අපි ඇඩවා ෙඩවා බෝධි පූජාතිබ බාය කනන්නලහ රගකර සිද් නොීතයනවාද. එමවෙන්නේ නෑ ලකස්ව භාව වෙන වෙනවායි. බුදු කෙනෙක් නිර්වාානය කළ පහලරන්න වෙන බුදු කෙනෙක් නෙේයිනි. ඒ මේ සත්පුරුෂ උත්මේ පරමිධරනම් පුරාඥයනකොට උත්මගේ පරමිධර්ම සම්පූර්ණ වෙන ආකාරයමත් නිර්මාණය වෙල නො එක හේතු නිසාහට ගන්න පලයක් ඒ ලෝක සභාවයක් ඒක දන්නේ කවුද බුදු කෙනෙක් විතරයි දන්නේ ඒ ධර්මතාව වෙන කෙනෙක් දන්නේ නෑ එතකටි අපිට තියෙන්ටඕන බුදුරජාණන් වන්සගේ අවබෝධය කරේ ්‍රද්ධාව එතකොට ගැටලුවක් නෑ ඉ අපිට තිින් කියඇඳදින මේක බුදුරජාන් වහන්සේ ස්ත්‍රීනෙක් කමනාපෙන් වදාළකතා වන්නම කියලා ස්ත්‍රීත්වය ගැන උමතු වෙලා අඉන්න ස්ත්‍රීන් කියන. ආ මේ පුුසාාධිපත්තිය කියලා කියන මේ තුච්ච මේක බොහොම පහත්තඩ මේ පුරුෂෝ තමන්ගේ ආධිපත්තිය ගැන කියන්න, පුරුෂයාමයි හොඳ ස්ත්‍රීෝොඳනෑය කියන්න ගහපු ගැටයක් කියලා මෙහෙම කියන මෝනඩ ගෑනුන්දලාඉන්න. ඒස්ත්‍රීන් ොදකරන්නේ. මේ වගේ ප්‍රකාශයක් කල්ලගෙන තතාගතයන් වහන්සේට ගරහනෝ නිින්දා කල්ල කතා කර. අට පොඩි දරුවටිකත් ඒකට අහු වෙලායි අම්ම කිය දේට දුවලත් එක්කවෙන් අම්මෙ දුවලට පා උගන්න ස්සල්ලම් පෞරැස් කරග මරණින් මත්්‍ය යි දොල දුවලටිකත් කියෙන අනේ ඇතම මේ අපිට අපිව කපන්ටයි මේක කිව කියල අම්ත්තක එක තු වෙලා පවරැස් කරගන්න. මරණින්ම්මත් ස්ත්‍රීන් ොවන පුරුෂෝත් නොවන නිරේගීල්ල උපදිනවා. අන්න ඒවා කර ගණඩතමයි. ස්ත්‍රීන්ගේ වාදයෝොතෙන්න්ත වැටින්. එතුර අමිත්‍රියත් චක්වාද රජ කෙනෙක් වෙනවා කියන කාරණය වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සෙනවක් වන්න අනිවාරෙන් පුරුෂයක්ම වෙන්ටෝ. සක්විදි රජ කෙන්නේ පුරුෂයෙක් වෙන්ටෝ. සක් දෙවිඳ වෙන්නත් පුරුෂේ සක් රැජනක්නයෙන් කවදහින්නේ සක් දෙවි කෙනෙක්ක් දෙව රජෙනෙක් ඉන්නච්චරයි. එතු මට අග්‍රමේහෙසියක් අගමහෙසි කාවක් ඇති. අපිට සමහර දේශනහව කියවදදිපේෙන සමහර කාන්තාව මෙිහි ලස්සන්ට ධර්මදියුණු කරගෙන සෝතාපත්ති අංග දියුණු කරගන මාර්ග බ්‍ර්ම චටියාව දියුණු කරගෙන ප්‍රතිපත්ති පුරාගෙන අහිංසකව ඒ මාර්ගයයනවා. නමුත් අහිංසකව අතුපතු ගාගෙන වත්පිළිවත් කරගෙන දානමාන දීගෙන වැඳගෙන නහතමානින් වියන ගමනී මරණින්ම්මත්ති උපදිනවා දිිය කුමාරයෙක් වෙලා. අන්නේ ගුණ ධර්මත තයි ඒ තත්වියට පත්ව. එනිසා සක් දෙවිඳ වන්නේ පුරුෂේ. ඊළකට තියන දැවයි බ්්‍රක්්ම ලෝකය වනත් ගියාට පස්සේ කාන්තාවන්න තියෙන දෙවෙනි තැන අපි මේ කොච්චරම මේ උද්ගෝසන කරලලා පලළවෙනි සැන හිල්වටරියන්න එයාර සමතැනිඉල්ලවට හම්බෙන්න්නෙත් නැ නිසි තැන දෙවැෙන තැනහම් වෙනවා. එක පිමි කාන්තාවන්ඩ තරහකට ගනකන්නෙමි අපේ අම්මත් කාන්තාවත් තම. ඊලට තිෙනවා අවකාස රහිත තවත් එක. මාරයයා කියන තත්ව ස්ත්‍රියකට ලැබෙනේ? මාරි කෙනෙක් නෑහණි කොහෙවත් මාරිලා නෑ මාරයා ඉන්නේ. ස්ත්‍රීන්ටේ ගැනනම් සතුටක් ඇති. නමුත් ඉස්ත්‍රිය මාර වැඩ කළොත් මාර පිරිසටම අහුවෙනවා අනිත් අයටක තුනරුවන්ට ගරහගෙන නින්දා ආපසරෙන ගියොත් ඒක ප්‍රතිඵල විදිට මාරසේනාව උපදී තම තමන්ගේ එක කරගන්නේ තමම්මයි. හැබැයි මහා එක්කෙනාවෙන්ට බෑගෑනු කට්ටට. එතොට යම් පුරුෂයෙක් මාර්රයාව බවට පත්වෙනවා කියන කාරණය වඩ පුළුවන්. මාරයයා ැන තනතුා. මාරත්තන් සක්්‍රයා කියන්නේ තනතුරක්. සක්කත්තං එක ලෝකේ හැම දාම තියෙන තනතුරක්. එතොට යම රජ්ජුරෝ කියන්නෙත් එහෙමකන්නේ ඒකෙන් එක්කෙනෙක් චුත වෙනකට තව එක්කනෙක් කරම අනුරූපූපතිදිනවා. කම්ම විපාක වචින් විපාක්ගධනාකාර කවරුුවත්දන්නේ නෑ ඇයි හෙම වෙන්න කෙ ලැවුත් අපිට කියන්න යන්න. බුදු කෙනෙක්ගේ මහන්ටොනහි තන්ටවත් බෑයි දේශනාව තියෙනවා? චේතනා පහල කරලා කරම කලාදයකි විපාක නොදී අවසංවෙෙන නෑ හැමද. අවදාක්ත් කරපු කරම නිකන් අහෝසි වෙන්නේ නෑ. එතකොට ඒ මාරයා කියලා කියන්නේ ලෝකයේ අධිපති තන තුරක්. එයා තමයි සමස්ත ලෝකයම අධිපති භහවේ දරන්නේ. එයා සම්පූර්ණෙම ඇසකණ නාසේ දිකය මස ඒට වසංග වෙලා ඉන්න ලෝක සටවයයාගේ පැවැත්ම ගෙනියන්ටින්න කියෙන. ඊලට යෙනවා ස්්‍රියයක් බ්‍රහ්ම තනතුර යඋපදිනවාක් කියන කාරණ වෙන්නන්නේ. එතුට මාරතනතුර වගේම තනතුරක් තියෙනවා බ්‍රහ්ම කියලා. ඒ බ්‍රහම ෝක අධිපති බව ඒක ස්ත්‍රියකට කරට ලැබෙන්නේ. යම් පුොඩිසෝ බ්‍රහ්මත්තං කරය බ්‍රහ්මතත්වයට පත්වන්න පුරුසෙක් විතරයි. ඊලට මේක තින හරි ලස්සන දෙයක් මේ විදධාය ආනන්දය කයින් දුෂ්චරිතය දෙනවන ඒක ස්්ට කාන්ත මනාපවිපාග තියෙනවා කියලා කවදාක්ක් කියන්නබ. වනයෙන් අපි දන්නවා දුස්්චරිතය දෙනවා නම් ඒ විපාක ඉෂ්ට කාන්ත මනාපෙකක් වෙන්නේ නෑ කවදාකො. ඒකෙ මනි පැත්ත සිතන්කයින් වචනයෙන් සුචරිතය දෙනවා නම් ඒකෙන් ලැබෙන විපාක කවදාකොවත් නර්ක නෑස් ඉෂ්ටයි කාන්තයි මනාපයි. ඉති මෙන්න මේ විදිහට බුදුරජාණන්සමේ දේශනාව කළ හාම ආනන්ද හාමුදුරුවම එක හොඳට ටහක්ටනිලා කියනවා අච්චරයම් බන්ති ස්වාමිනි භාගදන ආස්්චරය අත්බූතයි. අබ්බූතම් බන්තිය ස්වාමිනි ාගදවා සත්්භූතයි. කෝනාමූ අයම් බන්තයේ ධම්ම පරියාහෝති ස්වාමීනී මේ වදාළ ධර්මයට කවර නමක්ද කියන්නට ඕන. තස්මාතීහ වන් ආනන්ද ආනන්ද එහෙම නම් ඔබ ඉමන් දම්ම පරියාය මේ ධර්ම පරියායට කියට බහුදාාතුකෝ බහුදාාතුක කියලා කියට එහෙම නත්තම් මෙහෙම කියට චතුපරිවට්ටෝ කියලා කියට පරිවරත හතරක් කියලා කියට ොකක්ද පරිවර්ත හතර ධාතකුසල ආයතන කුස පඩි සමපාද කුසල තානාටානකුසල කියන පරිවර්ත හතර. එහෙ මනැත්තන් දම්මා දාසෝති කියලා කියන්නට කියන්න. දම්මා අදාසෝති. දම්ම අදහස ඒ වචචන දෙ එකතු වෙලා තමයි හැදිල තියනෙන අදහස කියලා කියන්නේ කැඩපත. දහම් කැඩපත කියලා කියඩක වමට. එහම මතක තියාගණ්ඩ කිව්වා. ඒහමනැත්තම් මේක මතක තියාගන්්ඩ. අමත දුන්දුබී ලස්සන නමක් අමා බෙරයි කියලා එහෙම නැත්තම් මේ මතකතියාග. අනුත්තරෝ සංගාම විජයෝති, යුද්ධය දිනීමෙන් ලත් අනුත්ත විජයක් ග්‍රහණයයි කියලා මතකතියන් බලන්ඩ මේ වචනටගේ ලස්සන කයිම මේ විශේසි මතක් කලේ. එතොට බලන්ඩ බුදුරාන්වාස දේශනරුත් මේ දශනාව දිහා ලද අපිට තේරු ගඩ පුුවන් න්හස තුළතියන අවබෝධයේ ප්‍රඥ සම්බහර. ඒ අනවරන ප්‍රඥ උන්වහන්සගේ ප්‍රඥායස උන්වහන්සගේ ඥාණ බලය. ොනගේ මහිම මේකින් යුත්තයිදි කියලා මේේ දු බුද්ධදේශනහද්‍ය අපිට තේරම් ගණඩ පුුව. එෙම නම් මේ බුද්ධදේශන අනුසාරයෙන් අපේ දහම් දැනුමද වුණු කරගන්න වගේම අපේ ඉන්දිය ධර්මදි වුණුකරගන්ට, කෙලෙස් දුරුකරගන්ට, චතුරානි සත්‍ය අවබෝධෙන්. මාර්ගඵල කරායන්ට අමාමා නිවන අවබෝධ කරන්ට අපිට අශ්‍ය මහර්දය උදාවේවා කියෙන ධදිිස්ඨානය අප ඇති කරගන්නට ඕන. ඉති මේ උතුම්. මැදින් පුර පසලොසක පොහොය දිනේදී. අපි මේ සිද්ධ කරන්ටය දුනු උදාාරතර. ධර්ම දේශනාමයේ මහා පින්කමේ පින් බර දායයි කත්‍රය දන්න පින්වත් පිරිස්ස සහි කරල්ලා. පින්පෙත් අනුමෝදන් කරන්නට ඕන. මී ගොඩ මුතුහේනවත් අංකනුනමේ දන්න නිවසේ පදිංචි. ඩී ජයසේන මහත්මා සහ. ලලිතා පත්මිණී මහත්මියකින පින්වත් දෙපලයි අදම මේ පින්ක මිදායකත්වය දරන්නේ. එඒ පිනතුම් බලාපොරොත්තු නො මිය පරලවයන්ට දුන මෞදමවපියන් සෝදර සහෝදරියන්ට පින්පෙත් අනුමෝදං කරන්නට සුජීවත්වෙන්නයට තුනටුවන්ගේ ආසිරවාද පාර්ථනා කරන්නට. T.ඒ. එලිසාහමි මෑනියයන්, ඩ. ගුණේරිස් පියතුමා ඩ සිරිසේන සහෝදරයා, D කරුණාසේන සහෝදරයා, D එංගනෝනා, ආච්‍යම්ම Tඒ සරණේරිස්. මාම ලලිතා පත්මිණ මෑනියන් දෙදස් නමේ එකොළහයි තියමිය ගිය අසංක ඉන්ද්‍රජිත් ඥාති පුතනුවන් දෙදස් විසියකේ අටයි විසි පහා දින මිය පරලව ගිය. දරම සේන සහෝදරයා ඇතුළු. නමින් මිය ගිය සියලූම ඥාතීන්ටත් රටජාති වෙන්වෙන් ජීවිතයේ පූජා කළ විරෝධාර රණවිරුවන්ට. පරලොවසේ මේ පින් අනුමෝදං කරනවා. ඒ සිරු දෙනාම මේ උතුම් පි අනුමෝදංව උතුම් නිවැනිින් සැනසීම උදාකර ගනිත්වාකන අදහ සඇතුව. පින්ක මේ දායකත්වය දරන ඩී ජයසේන මහත්මා පී ලලිතා පත්මිණ මහත්ම මේ ප්‍රධාන, ඒ පෞුල්ල සුජීවත්වන්න සෑමසිලු දෙනාටම තුනඩුවන්ගේ අස්සිරුවාදය. දෙවියන්ගේ යාසිුරුවාදේ බලාපොරොත්තුේ. ඒ වගේම නෙත්කාරයම අණ්ඩලේටත් දේශකයන් වහන්සිට අපටත් සමස්ත ලෝකවාසී ධර්මස්ත්‍රවනය කළ සෑ සිල දෙනාටත්. තුනරුවන්ගේ ආසිුරුවවාද ප්‍රාර්ථනා කරනවා. එහම නං මේ රැස්කර ගන්ටෙදන සියලුවම කුසලානි සංස ධර්මයන්. දෙවියන්ටත් නම් සඳහන් කළ දායකත්වය දන්න පින්නතුන්ගේ නමින් මියගිය සියලූම ඥාතියන්ටත්. සුජීවත් වඳගන්න පිංකම සිද්ධ කරන්න පින්වත් දෙපල ප්‍රධාන ධර්මස්්‍රවනය කළ ඔබ පිහැම දෙෙනනාටමත්. මෙලවජීවිතේ සුවපත්භාවේ ධර්ම අවබෝධයවේවා. පරලවජීවිතේ සූපත්භාවේ ධරමා අවබෝධයවේවා සංසාරුදුකින් අතමිදී උතුම් මමා මහා නිවැනිින් සැනසෙන්න්ට මේ මහාපිංකම පාරමිතාවක්ම වේවා ආකාසට්ඨාච බුම්මට්හාදේවා නාගා මෛද්දිිකා, පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරග්‍රක් කන්තුලෝක සාාසනං චිරං්‍රක් කන්තු දම්ම දේශනං. Cilandakan tutuang Sada